සුබ මධ්‍යහනක් අයිටෙන් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කීර්ති ප්‍රතාප සිංහ මම මල්කි උඩලමත්ත ප්‍රථමින් අවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත අගමැති ජගත් පුරවර සමුළුව අමතයි අලිමිනිස් ගැටුම වසරකින් අවසන් මේ අලිමිනිස් ගැටුම අවුරුද්දක් ඇතුළත මේකේ ප්‍රශ්නේ 95% ඉවර කරන්න පුළුවන් කියලා විශ්වාසය මට තියෙනවා ගිනස් පොතට ගිය වවුනියාවේ කණගේශ්වරන් අයහපත් කාලගුණය ජපානයේ 100කට මරු කැඳවයි සිංගප්පූරුවේදී ආරම්භ වූ ජගත් පුරවර සමුළුවේ සමාරම්භක සැසියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ දේශනයක් පැවැත්තුවා නාගරික සංවර්ධනය හා පරිසරය සුරකීම යන මෑනුයි එම දේශනය පැවැත්තුනේ නවෝත්පාදන හා සහයෝගීතාව තුළින් අනාගතයට සුදුසු තිරසර නගර ඇතිකිරීම යන තේමාවෙන් මෙවර ජගත් පුරවර සමුළුව පැවැත්වෙනවා සිංගප්පූරුවේදී පැවැත්වෙන මෙම සමුළුවට සමගාමීව ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතයි. සිංගප්පූරුවේදී පැවැත්වෙන මෙම සමුළුවට සමගාමීව ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුවටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතයි. සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂින් ලුන්ග් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තර්මන් ෂණ්මුගරත්නම් සිංගප්පූරු හිටපු අග්‍රාමාත්‍ය ගෝ චොක් ටොන් යන මහත්වරුන් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග අග්‍රාමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කරනු ඇති. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස රවුෆ් හකීම් මලික් සමරවික්‍රම නියෝජ්‍යවාත්‍ය අනුමා ගමගේ යන මහත්ම මහත්මීන්ද අග්‍රාමාත්‍යවරයා සමග සිංගප්පූරු සංචාරයට එක්ව සිටිනවා. ඉදිරි වසරක කාලය තුළ අලිමිනිස් ගැටුම අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. නවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පවතින වනාලි ගැටලුව පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දින දෙකක කාලයක් එම ප්‍රදේශවල රැඳී සිටමින් සංචාරයේ නිරත වුණා. ඒ අතරතුරයි රාජ්‍ය නිලධාරීන් වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමග සාකච්ඡාවක නිරත වුණේ. මෙහිදී ප්‍රදේශයේ ජනතාව අලිමිනිස් ගැටුම හේතුවෙන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ විශේෂ අවධානය යොමු වුණා. පහුගිය වර්ෂයේ අලි 280ක් මැරලා තියෙනවා. මිනිස්සු මැරලා තියෙනවා 80 දෙනෙක්. මේක ඉතාම බාහිර දුර ප්‍රශ්නයක්. සමහරු හිතන්නේ අලි ගහණේ අඩු වෙලා කියලා. අලින්ට ජීවත් වෙන්න තියෙන භූමි ප්‍රදේශය අඩු වෙගෙන යන අතරම 1985 අලි ඉඳලා තියෙන්නේ 2500යි. අදට අලි ඉන්නවා 6000. අලි මිනිස් ගැටුව අවුරුදු 35ක් පරණයි. මගේ ජනතාව බලාපොරොත්තු වෙනවා දවුල්නාට්සල අවුරුදු එකහමාරක් ඇතුළත මේක ඉවර කරයි. මේ අලිමිනිස් ගැටුම අවුරුද්දක් ඇතුළත මේකේ ප්‍රශ්නේ 95%ක් ඉවර කරන්න පුළුවන් කියලා විශ්වාසය මට තියෙනවා. අලිමිනිස් ගැටුම එක පැත්තක්වත් ඉවර කරන්න බෑ. දෙපැත්තම ආරක්ෂා කරගෙන මේක ඉවර කරන්න ඕනේ. අපේ ගම්නියන් ගම්පිට රැකෙන්න ඕනේ. අලියාට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න ඕනේ. ඒක හින්දා මේ දෙගොල්ල වෙන් කරලා තියාගන්න එක තමයි අපිට තියෙන එකම පිළියම. ජනප්‍රිය ගායන ශිල්පිනි ප්‍රියාණි ජයසිංහ මහත්මියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ගායන ශිල්පිනි ප්‍රියාණි ජයසිංහ මහත්මියගේ පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේදී මෙම ඝාතනය සිදුව ඇත්තේ. පවුල් ආරවුලක් මත ඇගේ සැමියා මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක කෙරෙනවා. ඔහුට නිවසට පැමිණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබූ බවයි වාර්තා වන්නේ. ඝාතනයට ලක්වන විට ප්‍රියාණි ජයසිංහ මහත්මිය 53 වන වියේ පසු වුණා. ඇය දෙදරු මවක්ද වනවා. කඳුල නිවන්නම් ගීතය තුළින් වඩාත් ජනප්‍රියත්වයට පත් ප්‍රියාණි ජයසිංහ මහත්මිය අත්තන මල් සුවඳට මේ ප්‍රේමයේ හොරානුබයි අලුත් සඳ ඇවිත් අහසට ආදී ගීත රැසක් ගායනා කළා. ඇතැම් අන්තවාදීන් ජනතාව මුලාකරමින් සිදුකරන ප්‍රකාශ කිසි දිනක සැබෑ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. කොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.
ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය රට පුරාම දැන් ගිහිල්ලා රට බෙදනවා අරක කරනවා මේක කරනවා ප්‍රාදේශ සභාව ගත්ත ගමන් මහින්ද මහත්තයා අගමැති කරනවා කියලා කිව්වා. ප්‍රාදේශ සභාව ඡන්ද ඉවරලා මාස 5ක් වෙනවා. මහින්ද මහත්තයා අගමැති වුණාද? අගමැති වුණේ නැහැ. දිනපු ප්‍රාදේශ සභාවලට වැඩ කරගන්න සල්ලි නැති වෙනවා. දැන් මම තමයි සල්ලි දෙන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ මේ ගත්තා කියලා ඉවර වෙලා මුකුත් වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට කිසි අවුලක් නැහැ. මේ අවුරුදු එකමාරේ අපි ගාමීය සංවර්ධනය කරගෙන ගියා නම් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. නැතිවුණු බලය ලබා ගැනීම සඳහා ඇතැම් දේශපාලඥයින් අද රට තුළ ජාතිවාදය නින්දිත ලෙස පතුරුමින් යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයසිස්ස මහතා පවසනවා. කළුජූලියට 35 වසරක් සපිරීම නිමිත්තෙන් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ මනුෂ්‍යත්වයේ පහන්සිලු සහෝදරත්වයේ වැඩසටහනට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. අපේ රට අද මුහුණ දීලා තිබෙන බරපතලම ප්‍රශ්නයක් තමයි මේ ජාතිවාදය. තැනින් තැන ජාතිවාදය මතුවෙනවා. එය දකුණෙන් හිට්ලර් කෙනෙක් ඉල්ලා සිටින උතුරෙන් ප්‍රභාකරන් ඉල්ලා තියෙන තැනකට අද වර්ධනය වෙලා තිබෙනවා. මේ ජාතිවාදයේ පදනම් වෙච්ච දේශපාලනයක් රටේ තිබෙනවා. ඒ දේශපාලඥයන් විසින් තමයි තමන්ගේ ඡන්ද පදනම් වැඩි කරගන්න යලි ආණ්ඩු බලය ලබා ගන්න මේ ජාතිවාදය ඉතාම තිරස්චීන ආකාරයකට පාවිච්චි කරන්නේ. අපි ජාතිවාදයෙන් ඌමනා තරම් බැටකාපු රටක් සහ අපි මේ තරුණ තරුණියන් කවුරුවත් ජාතිවාදය ඉල්ලා හිටින අය නෙවෙයි ජාතිවාදී ප්‍රතික්ෂේප කරන අය. මොකද මේ රට ජාතිවාදී යුද්ධයකට නැවත තල් වුණොත් එහෙම ඒ යුද්ධයට බිලි වෙන්නේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් අහිංසක තරුණයන් මිසක් මේ දේශපාලඥයන්ගේ දූපුතුන් නෙවෙයි. කොටහේන ජම්පටා වීදිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ජම්පටා වීදිය ප්‍රදේශයේ විලඳ සැලකට යතුරුපැදියක් පැමිණි පසු දිනකුයි වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. වෙළඳ සැල පවත්වාගෙන ගිය අඹසම යුවළ ඉන්මිය ගියා. තවත් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ප්‍රහාරකින් සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. මෙතර පිටකොටුව ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමකින් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු වන ක්‍රිෂ්ණා පිල්ලේ කිරුබාකරන් මහතා මියගොස් තිබෙනවා. හෙට්ටි වීදියේ පිහිටි මෙම මන්ත්‍රීවරයාගේ වෙළඳ සැල තුලයි වෙඩි තැබීම සිදු ඇත්තේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොට පුල රේකුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලාහෝර් සිට දිවයිනට පැමිණි පාකිස්තාන ජාතික සැකකරුවෙකුයි හෙරොයින් තොගය දිවයිනට රැගෙන විත් ඇත්තේ. ඔහු සතුව තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 4කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 50කට අධික බවයි කටුනායක රේකුව සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ඉඩම් පිළිබඳ යල් පැනගිය නීති ඉවත්කොට ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. අද සමහර වෙලාවට ඉඩම් ප්‍රශ්නවලට ගියහම කාර්යාලවලට ගියහම අපි දැකලා තියෙනවා මිනිස්සු රස්තිය අදුවේ නැහැ. කිසිම තීරණයක් නැතුව බෝල පාස් කරනවා වගේ අරහෙට යවනවා මෙහෙට යවනවා අර වාර්තාව ඉල්ලුවා කියනවා අහිංසක මිනිස්සු ඇවිල්ලා මොනවා කියනවාද කියලා තේරෙන්නේ නැතුව ගෙදර යනවා අන්තිමට එපා. සමහර වෙලාවට එක පෑන් පාරෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නෙට 20-30 වතාවක ගිහිල්ලා මිනිස්සු තියෙනවා. ඒ නිසා අපි නිරධාරින්ට කියන්නේ වඩාත් හොඳින් මේවා ගැන හිතන්න ඕනේ. මේ සේවය ලබන්නේ මිනිස්සු අහිංසක මිනිස්සු. ඒ නිසා මේ මිනිස්සුන්ට සානුකම්පිතව සවන් දෙන්න ඕනේ. ඉඩම් ප්‍රශ්න ගැන අහුම්කම් දෙනකොට විශාල වෙලාවක් ගත වෙනවා. ඒ ඉවසීම පුරුදු කරගන්න ඕනේ. අපි වගේම මිනිස්සු මේ ඉන්නේ කියන එක හිතට ගන්න ඕනේ. ඒ නිසා පිනක් කරනවා කියලා හිතාගෙන මේ වැඩ කටයුතු වලට උදව් කරන්න කියලා තමයි අපි නිරධාරින්ගෙන් ඉල්ලන්නේ. පැල්මඩුල්ල ගන්කන්ද ජාතික පාසලේ පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බලපත්‍ර නොමැති ඉඩම් හිමියන් හඳුනාගෙන ඔවුන්ව ඉඩම් බලපත්‍ර ලබා ගැනීම පිළිබඳ දැනුවත් කිරීම මෙම හමුවේදී සිදුවුණා. නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. රුපියල් මිලියන 54ක වියදමින් පදවිය ඇලමාර්ග කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ ඇතුළු තවත් සංවර්ධන පුවත් කිහිපයක තොරතුරු දැන්.
අනුරාධපුර කලාපයේ පදවිය කොට්ටාෂයට ඇත් D7, D8 සහ D9 යන ඇලමාර්ගවල ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා. කුඹුරුඅක්කර 1300කට පමණ ජලය සැපයන මෙම ව්‍යාපෘතිය මගින් ගොවිතැන ජීවනෝපාය කරගත් පවුල් 1200කට පමණ සෙත සැලසෙනවා. ප්‍රතිසංස්කරණ කටයුතු ලබන නොවැම්බර් මසවන විට අවසන් කිරීමට නියමිතයි. වතු කම්කරුවන් වෙනුවෙන් ඉදිකරනු නව නිවාස සියක් පසුගියදා ජනතා ඉදිරියටපත් කෙරුණා. එමාත්‍ය පළණි දිගම්බරන් මහතාගේ ප්‍රධානත්වයෙන් මස්කෙලිය මානුලවත්ත ස්ටැප්සි වතුයාය බ්‍රවුන්ලෝ වතුයාය සහ මෞසකලේ වතුයායවල මෙම නිවාස ඉදිකරුනේ හරිත ගම්මාන ව්‍යාපෘති යටතේ. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පිළිමතලාව මධ්‍යමා විද්‍යාලයේ ඉදිකරුණු නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියටපත් කෙරුණා. එමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 24ක් ප්‍රදේශයේ මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. වවුනියාව කොමරසන් කුලම පොදු උද්‍යානය සහ කල්නාච්ච කුලම සංචාරක උද්‍යානය පසුගියදා ජනතා ඉදිරිපත් කෙරුණේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සිවි විග්නේෂරන් මහතාගේ ප්‍රධානත්වයෙන්. පළාත් සභා ප්‍රතිපාදන යටතේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 8ක්. හොරණ රාජකීය ජාතික පාසලේ ඉදිකරනු නව තෙමහල් ගොඩනැගිල්ල සහ විදුහල්පති නිල නිවස පසුගියදා විවෘත කෙරුණා. ඒ සඳහා රුපියල් 3,36,00,000ක මුදලක් වැය කර තිබෙනවා. හිටපු අමාත්‍ය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි, එක්සත් ජාතික පක්ෂයේ හොරණ සංවිධායක හේමන්ත වික්‍රමාරච්චන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මිල්ලෙනිය පරගස්තොට හා මොරොන්තුඩුව ප්‍රදේශවල ජනතාවට සෙත සලසමින් කැපූ ඇල සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මකයි. මේ සඳහා පළමු අධිරටතේ වැය කෙරෙන මුදල රුපියල් 125,00,000. කලුතර වාරිමාර්ග ප්‍රාදේශ ඉංජිනේරු කාර්යාලයයි ව්‍යාපෘතිය මෙහෙවන්නේ. දකුණු පළාතේ ඉදිකෙරෙන දැවැන්තම මාතෘ රෝහලේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා. කරාපිටිය ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙම රෝහල සඳහා ඇමරිකා ඩොලර් මිලියන 66කට අධික මුදලක් වැය කරනවා. කරාපිටිය මාතෘ රෝහලේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2016 වසරේ. වර්ග කිලෝමීටර් 40,000ක භූමි ප්‍රමාණයක ඉදිකෙරෙන මාතෘ රෝහල නවීන තාක්ෂණය සහිත සියලු පහසුකම් වලින් සමන්විතයි. ඇඳන් 600කින් සමන්විත රෝහල තුල නවීන පහසුකම් වලින් යුත් ශල්‍යාගාර 6ක් ස්ථාපනය කිරීම සැලසුමයි. ඉදිකිරීම සඳහා ජර්මන් රජයේ සහාය ලැබී තිබෙනවා. දිනකට රෝගීන් 1,000කට පමණ ප්‍රතිකාර ලබා දිය හැකි පරිදි මෙහි පහසුකම් ස්ථාපනය කෙරෙනවා. The maternity hospital actually here for the whole southern region. ලබන සැප්තැම්බර් මාසයේ වන විට රෝහලේ සීළු ඉදිකිරීම අවසන් කිරීමට සැලසුම් කර තිබුණා. ඒත් විවිධ හේතු නිසා එය අවසන් කිරීමට ප්‍රමාද වනවා. ලබන දෙසැම්බර් මාසයේ වන විට සීළු ඉදිකිරීම අවසන් කිරීමට හැකි වනවා. මේ වන විටත් ඉදිකිරීම පවතින්නේ අවසන් අදියරේ. රෝහල ඉදිකිරීම සමග දකුණු පළාතේ රෝගී ජනතාවට ප්‍රතිකාර ලබා දීමේදී ඇති වූ ගැටලු රැසකට විසඳුම් හිමිවනවා. It's a very important project for Sri Lanka. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ජනහමුවක් දෙහිඔවිටදී පැවැත්වුණා. එහිදී කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. බලය බෙදා හැරීම පිළිබඳව යම් කිසි සැකයක් තිබෙනවා නම් සමහරු අතර මේ බලය බෙදා හැරීමෙන් රට කැඩෙන ටිකක් හරි ඉඩ දිනවා කියලා හිතනවා නම් අපි කිව්වා අපි එහෙනම් ඇතුළත් කරමු වගන්ති පළාත් සභාවක් විසිරුවා හැරීම දක්වා බලය ජනාධිපතිවරයාට දීලා දෙමළ ජාතික සන්ධානයකට එකඟුණා. අපි සියලු දෙනාම එකඟුණා. නමුත් කනගාටුවේ කියන්න අතුරු වාර්තාවට යනකොට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් පස්ස ගැහුවා. මෙතනින් ඉදිරියට යන්න නම් මේ ප්‍රධාන පක්ෂ දෙක අතර එකඟත්වයක් අවශ්‍යයි. ඒ එකඟත්වයේ නැතුව ඇදිලා කියලා හින්දා තමයි අද විසිවැනි සංශෝධනයක් ඉදිරිපත් කළා තියෙන ජනතා විමුක්ති පෙරමුණ. අපිට දැන් මේ විසිවැනි සංශෝධනයේ යෝජනාව ගේන්න කලින්ම මේක ඇහෙන් දකින්නවත් නැතුව යම් පිරිසක් ස්වාමින් වහන්සේලා මේක පතුරු ගහන්න පටන් ගත්තා. ඒකට උන්වහන්සේලාට සම්පූර්ණ අයිතිය තියෙනවා. තවත් වෙලාවකදී මේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අගමැති කරන්න මේක ගේනවා කියලා තව කට්ටියක් කියන්න පටන් ගත්තා. ඒක කියන්නත් ඒ අයට අයිතිය තියෙනවා. මේක රට අරාජික කරනවා, රට බෙදුම් වාදයට ගෙනියනවා, ජනාධිපතිට පළාත් සභාව පිළිබඳ තියෙන බලය නැති කරනවා කියලා විවිධ මත ඉදිරිපත් කරනවා. හැබැයි මේවර 20යි 20 එන මැතිවරණයේ මේ විදිහට ගිහිල්ලා આવොත් මොකද වෙන්නේ? පැහැදිලි බෙදීමක් වෙනව මොකද්ද? අපි එක කඳවුරක් ඉදීවි විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම වෙනුවෙන්. හැබැයි තව එක කඳවුරක කෙනෙක් ඉන්නවා විධායක ජනාධිපතිවරයෙක් ඕන කියලා. ඒකේ අන්මර්ථ සංඥාව තමයි හිට්ලර් පන්නේ නායකයෙක් ඕන කියලා. අපිට වෙනම රාජ්‍යයක් ඕනේ නැහැ. අපි ඒක ඇත්තරියා. මේ ඉදිරිපත් කරපු යෝජනා කීපයක් තියෙනවා. ඒ යෝජනා ආවේ ඒ වකවානු වලදී හිටපු රජේ විසින්. ඒ නිසා ඒ යෝජනා සියලුම බලලා විසඳීමක් දුන්නා නම් අපි ඒක බාර ගන්න ලෑස්තියි. ඒකට එහා මොනවත් අපි ඉල්ලන්නේ නැහැ. ජනතාව බලය ලබා දුන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙක් වී ආණ්ඩුවක් පිහිටුවීමට බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලකේවන්න මහතා පවසනවා.
ජනතාව ලබා දීපු ප්‍රතිඵලය අනුව පක්ෂ එක්කහුව වෙලා ආණ්ඩුව ගෙනියන්න කියන පණිවිඩය තමා බලය තමා මේ මැතිවරණයේදී ජනතාව ලබා දුන්නේ. අන්න ඒ නිසා තමයි අපි එක්සත් ජාතික පක්ෂයත් සමග එක්කහුව වෙලා පක්ෂයේ ඒකමතික තීරණය අනුව අපි මේ ආණ්ඩුවට සම්බන්ධ වෙලා කටයුතු කරා. අද රටක් විදිහට අපේ රට මුහුණ පාලා තිබෙන අභියෝගවලට ජය අරගෙන මේ රටේ ඉදිරි දියුණුව සංවර්ධනය ජනතාවට ගමට සේවයක් කරනවා නම් අන්න ඒ දේ තමයි අද රටේ ජනතාව අපේක්ෂා කරන්නේ කියන එක අපි අවබෝධ කරගත යුතු දෙයක්. නියෝජ්‍ය මාත්‍ය ලසන්ත අලගේවන්න මහතා මේ බව සඳහන් කළේ ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්. ගම්පහ සංවිධායක අජිත් බස්නායක මහතා ඒ සංවිධාන කර තිබුණා. තවත් දේශපාලඥයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා. ගලගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ගලගෙදර සංවිධායක අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සංවිධායකත්වයෙන්. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණා. මේ රටේ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවයි. ඒ ආණ්ඩුවේ ප්‍රධාන තැනක් ගන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මහජන හිතයිෂි සියලුම තීන්දුව අපට පහුගිය අවුරුදු තුන තුල ගන්න පුළුවන් වුණේ අපේ පක්ෂයේ ප්‍රතිපත්ති නියෝජනය කරමින් අපේ ජනාධිපතිතුමා කටයුතු කරන නිසායි. ප්‍රශ්න අභියෝග නැති දේශපාලනයක් හෝ දේශපාලන පක්ෂයක් නැති තරම්. හිතන්න එපා දේශපාලන පක්ෂයක් කරනම කිසිම ප්‍රශ්නයක් නැතුව ඔක්කොම එක විදියට හිතලා එක ගමනක් යයි කියලා. එහෙම යන්නේ නැහැ. එහෙම යන්නත් බෑ. අපි ඒ කාල පරාසය තුල පැමිණෙන අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණොත් පමණයි ඒ දේශපාලන පක්ෂයට දේශපාලන ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. කාර්යී මිත්‍රවරුනි, මේ UMP එකයි ශ්‍රී ලංකා එකයි එකට ආණ්ඩු කරපු එකම ආණ්ඩුව මේකද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදි කරුජය සූර්ය මැතිතුමා ඇතුළු 1000ක් කෙනෙක් අපි එක්සත් ජාතික පක්ෂයෙන් ගත්තා. අරගෙන ඒ කාලෙත් කවුල් ආණ්ඩුවක් තිබ්බනේ. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වයෙන් නොදෙන බවට ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන බව ඌව පළාත් මහමැති චාමර සම්පත් දසනායක මහතා පවසනවා. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඌව පරණගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්. අඹගස්දෝව දෙලුම්ගහවත්ත ක්‍රීඩාංගණයේදී මෙම රැස්වීම පැවැත්වුණා. මම ඊයේ පෙරේද අහගෙන වෙල්ගම කියනවා ප්‍රාදේශීය සභාවකට ඉල්ලපු මිනිහෙකුට තමයි ජනාධිපති අපේක්ෂකකම දෙන්නේ කියලා. එතකොට ගෝඨාභයට ජනාධිපතිකම දෙන්නේ නැහැ කියන එක තමයි දැම්මම වෙල්ගමගේ කටින් පිට වෙන්නේ. අපි ඒක හොඳට දන්නවා. ඒගොල්ලොන්ගේ පක්ෂයේ තරබුදයක් තියෙනවා. ගෝඨාභය රාජපත්ත මහත්තයලා බැසිල් රාජපත්ත මහත්තයලා එනකොට ওই වෙල්ගමලා පොහොට්ටුවේ ඉන්න සමහර අය තමයි අපිට වැඩිය විරුද්ධ. සමහර අය බලාගෙන ඉන්නවා මහින්ද මහත්තයාගේ ඡන්දෙන් ජනාධිපති අපේක්ෂකව වෙන්න ගොඩක් අය ඉන්නවා. ගම්පා ප්‍රසන්න රණතුංග වෙල්ගම ජනාධිපති අපේක්ෂකවෙන්න බලාගෙන ඉන්නවත් දන්නේ නැහැ. පවුලේ නාමල් රාජපත්ත ජනාධිපති වෙනකන් අනිත් කට්ටියට බලාගෙන තමයි ඉන්න වෙන්නේ. මොකද අපි ඒව හොඳට දන්නවා. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යලි කැඳවුවා. හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලිසිය අපරාධංශයේ හිටපු ස්ථානාධිපති තිස්ස සුගතපාල යන අය අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඔවුන් ලබන 16 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. නඩුව එදිනට යලි කැඳවීමට නියමිතයි. පොලිස් කොස්තාපල්වරියකගේ අත සපාකෑ බව කියන ග්‍රාම නිලධාරිවරියක හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මීට පෙර පොලිස් නිලධාරිනියකට බැනවැදීමේ චෝදනාවකට මෙම ග්‍රාම නිලධාරිය අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණා. ඇය කිසියම් අවශ්‍යතාවකට ඊයේ රක්වාන පොලිසියට පැමිණ තිබෙනවා. එහිදී ඇය අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරිනියගේ අත සපාකෑ බවයි පොලිසිය පවසන්නේ. අදාළ පොලිස් නිලධාරිනිය රෝහල්ගත කර තිබෙනවා. මේ අතර අදාළ සැකකාරිය මහේස්ත්‍රාත් හමුවට රැගෙන යන අවස්ථාවේදීද තවත් කාන්තා පොලිස් නිලධාරිනියකගේද අත සපාකෑ ඇති අතර ඒ සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා. ලොව විශාලතම විදුලි බලතීරුවක් නිපදවා ගිනස් වාර්තාපොතට එක්වීමට වවුනියාවේ තරුණයෙකු සමත් වී සිටිනවා. කිලෝවොට් 3.2ක උපරිම දහරිතාවකින් යුතු ලොව විශාලතම විදුලි බලතීරුවක් නිපදවා ගිනස් වාර්තාවක් තැබීමට සමත් වී සිටින්නේ වවුනියාවේ කනගේශ්වරන් කතිෂ්වරන් තරුණයයි. විදුලි පේනු 42ක් ඒ සඳහා භාවිත කර තිබෙනවා. රටට කීර්තියක් ගෙන දීමට තමන්ට හැකිවීම සම්බන්ධයෙන් සතුටු වන බව ඔහු අප සමග පැවසුවා.
2012 විතර මේ මම යුනිවර්සිටි ඉන්න කාලේ ඇප්ලිකේෂන් එකක් දුන්නා. පස්සේ ඒක රිජෙක්ට් වුණා. 2017ක් විතර මම ආපහු තව ඇප්ලිකේෂන් එකක් දැම්මා. ඒක හරි කියලා මේ අප්‍රූවල් එකක් දුන්නා, ගයිඩ්ලයින්ස් එකක් ගත්තා. පස්සේ මම ඒ ගයිඩ්ලයින්ස් තමයි ෆෝලෝ කරලා මගේ ස්කූල් ඉවෙන්ට් එක arrange කරා. ඒකට මට මුලින්ම මගේ සැලි වලින් කරපු ඉවෙන්ට් තමයි. වවුනියාකෙන් පළවෙනි පර්සන් තමයි මේ රෙකෝඩ් එක ඇටම් කරන්නේ. හරි මේ ෆේල් නම් අවුලක් නැහැ කියලා තමයි මේක මම ට්‍රයි එකක් කරා. උනාට මේ ළඟ මම ගිනස් වර්ල්ඩ් රෙකෝඩ්ස් සර්ටිෆිකේට් එක හම්බුණා. ඓතිහාසික සීගිරි කැටපත් පවුරේ ලියවුණු ගී සහ කවි නිර්මාණ මුල් කරගත් ගායන තරගයක් පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පසුකියදා පැවැත්ුණා. මෙවැනි තරගාවලියක් සංවිධානය කෙරුණේ පළමු වරට වීම විශේෂත්වයක්. පුරාවිද්‍යා සතිය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්වයි වැඩසටහන සංවිධානය කළේ. කැටපත් පවුර පසුබිමින් දර්ශනය වන ආකාරයට සීගිරිය ජල උද්‍යානයේදී එම තරගාවලිය පැවැත්වීමද විශේෂත්වයක්. සීගිරි කලාපයට අයත් පාසල්වල සංගීත කණ්ඩායම් රැසක් මෙම කුරුටු ගීත ගායනා තරගාවලියට සහභාගී වුණා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. අමරපුර මහනිකායේ ආදිකතෘ අතිපූජ්‍ය වැලිතර ශ්‍රී ඥාන විමල ස්වාමින් වහන්සේ අපවත් වී වසර 184ක් පිරීම වෙනුවෙන් සම්භාවනා නමින් පුණ්‍යෝත්සවයක් කොළඹදී පැවැත්ුණා. එම නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුකොට ධම්මවාස ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි එය සංවිධානය කර තිබුණේ. අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. අපගේ පොදු නිවහන සුරකිමු තේමාව යටතේ පරිසර හිතකාමී නිෂ්පාදන ඇගීමේ ප්‍රදර්ශනයක් දංකොටුව නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ආගමික සමගි සඳහනේ වෙන්නප්පුව හා තඹරවිල ශාඛාවල මෙහෙයවීමෙන් මෙය සංවිධානය කර තිබුණා. සංස්කෘතිකාංග රැසකින් යුත් හෝමාගම පොසොන් පෙරහැර 57 වන වරටත් හෝමාගම නගරයේදී වීදි සංචාරය කළා. හෝමාගම පුරාණ විහාරාධිපති පූජ්‍ය මාතෝවිට පඤ්ඤාකිත්ති සහ විහාරාධිකාරී පූජ්‍ය මාතෝවිට වජිරබුද්ධ ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙය සංවිධානය කර තිබුණා. එකම රටක් මනුපවුරක් යන මෙයින් පහන් ආලෝක පූජාවක් කොළඹ විහාර මහදේවි උද්‍යානයේදී පැවැත්ුණා. සමාජවාදී තරුණ සංගමයේ ඇතුළු සංවිධාන රැසක් මේ සඳහා දායකත්වයේ ලබා දී තිබුණා. මහරගම තරුණ බෞද්ධ සංගමය සංවිධානය කළ ලේදන් දීමේ වැඩසටහනක් මහරගම නගරයේදී පැවැත්ුණා. අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා අවශ්‍ය ලේ ලබා දීම මෙහි අරමුණ වුණා. මද්‍රව්‍ය සහ අන්තරායකාර ඖෂධ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කඩවත ගෝණහේන ශ්‍රී වර්ධනාරාමස්ත මූලගන්ධකුටි මහා විහාරයේදී පැවැත්ුණා. මත්තුව දුරින් දරුවන් බේරා ගනිමු යන්න එහි තේමාව වුණා. මද්‍රව්‍ය නිවාරණ ඒකකයේ හා ප්‍රදේශවාසීන් එක්ව මෙය සංවිධානය කර තිබුණා. ඒ සමගින් ITN මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පෑන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැනගැනීම සඳහා www.itnnews.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. සුබ දවසක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala